මාගේ ස්වාමියා සමග ලිංගිකව එක් වූ පළමු දිනේ මාගේ කන්‍යා පටලේ බිඳී රුධිර වහනයක් සිදු වූයේ නැත. එය මාගේ පළමු සංසර්ගයේ වූද එය ඔප්පු කිරීමට රුධිර වහනයක් සිදු නොවූ නිසා නිරන්තරයෙන් ස්වාමියා මා හා ගැටළු ඇතිකර ගනී. ඔබේ දුවට මේ වෙනකොට කන්‍යා පටලේ කියන එක ස්වභාවිකව පිහිටලා තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ නේ. ඒක පරීක්ෂා කරන්න ක්‍රමයකුත් නැහැ. සුළු වරදකින් වෙන්නුණු සුළු වරදකට ලක්ුණු වරද කළලා තියෙන්නේ කාටද කසුනි? කාන්තාව වැරදි කළලා තියෙන්නේ කාටද? එතකොට පිරිමි හොයනවා සමාව දිය හැකි වරදට සමාව. එයා ගාව වරදට සමාව තියෙනවා කියලා. එතකොට වරද මොකද්ද? වරද කසුනි, ඇයි අපි මේ මෙහෙම යන්නේ? එතකොට ගැහණු කරපු වැරද්ද මොකද්ද? ගැහණු කරපු වැරද්ද ලිංගික සංසර්ගයේද? ගැහණු ලිංගික සංසර්ගයේ යෙදුනේ ගස්ගල් එක්කද? එතකොට ගෑනු කියනවද පිරිමින්ට මේ ඔයාට සමාව දෙනවා, ඔයා කලින් සෙක්ස් කරලා දිනව නම් මම ඔයාට සමාව දෙනවා කියලා පිරිමි කියන්නෙත් නෑ කසුනි. ගෑනු කියන්නෙත් නෑ, කියන්නත් එපා, කියන්නත් එපා. මොකද මේක දැන් මට මගේ FB එකේ කමෙන්ට්ස් තියෙනවා ගොඩාක්. ඒකට මට ප්‍රොෆෙෂනල් අය කමෙන්ට්ස් කරලා තිබ්බා, ඩොක්ටර්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා, ටීචර්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා, සාමාන්‍ය පවුල්වල කාන්තාව ගෑනු ළමයි යුනිවර්සිටි ලේඩිස්ලා කමෙන්ට් කරලා තිබ්බා. ඒගොල්ලෝ කියලා තිබ්බා මේකේ මම කමෙන්ට්ස් කීපයක් හොඳට ස්ටඩි කරා. ඒකේ තියෙන එක කමෙන්ට් එකක් රුධිරේ වහනය වීමට අවශ්‍ය නම් ඉතාසුළු සර්ජරි එකක් කරගන්න පුළුවන් කියලා. කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ හොඳ වැඩි පිරිමින්ට. හැබැයි HIV AIDS වගේ මොන හරි ලෙඩක් හැදුනොත් ඒක රීකන්ඩිෂන් කරන්න බෑ. එතකොට අපි සෙක්ස් පාර්ට්නර් කෙනෙක් අපිට ලිංගිකව එකතු වීමට පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට අපි ගොඩාක් දේවල් හිතන්න ඕනේ. ඔව් ඇත්තටම මේ කන්‍යා පටලේ පිහිටන් නැති වෙන්න පුළුවන් කසුනි. උපතින් පිහිටන් නැති වෙන්න. මන්ද අපි දන්නේ නැහැ ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ කසුනි. يعني S2 එක අඩුවක් තියෙනවා නම් අපිට හොයන්න පුළුවන්. ඉතින් අර කොහෙන් ගිහින් හොයන්නද ඉතින් මේක නේද? Lifeline. Lifeline. අදත් ඔබට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන අපි කතා කරන්න හිතුව ඒ වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වන ඇයට ආරාධනා කරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී මනෝ උපදේශක ප්‍රවීණ සෞඛ්‍ය ජන මාධ්‍ය වේදිනි නිලුක්ෂී තිලකසිරේ. අයිබෝන්. අයිබෝන්. ඔබතුමියගෙන් අදමට අහන්න තියෙන ප්‍රශ්නය ටිකක් වෙනස්. හැබැයි මට හිතනවා මේක බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට සමාජයේ. ලෝකය අලුත් වෙලා ඒක අපි පිළිගන්නවා. ලෝකය වෙනස් වෙලා ඒක අපි පිළිගන්නවා. අපිත් අලුත් වෙලා අපිත් වෙනස් වෙලා. හැබැයි කාන්තා කන්‍යා පටලය මේ වෙනස් වීම තුළ මේ අලුත් වීම තුළ අදට වළංගු කොහොමද? අදට වළංගු කොහොමද කියන එක මම ඇත්තටම කසුනි පහුගිය සමයේ කතා කරගෙන ආපු දේවල් එක්ක මම හිතුවේ මේ දැන් එච්චර මේ සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් නෑ කියලා. කියන්නේ මොකද මම ලෝකේ දියුණුව දකිනවා, මිනිස්සු හිතන විදිය වෙනස්කම් දකිනවා, ලස්සනට කාන්තාවන් පිරිමින්ට ගරු කරනවා දකිනවා. හැබැයි පොඩි වෙලාවක් අරගෙන මම මේක කියන්නම්. දයාබර නිලුක්ෂි මහත්මියනි, මම අවුරුදු 28ක කාන්තාවක්. මගේ ජීවිතයට එල්ල වූ විශාල ගැටලුවක් ඔබ හා බෙදා ගැනීමට සමාජ සත්කාරයක් බලාපොරොත්තු වෙමි. මාගේ ස්වාමියා සමග ලිංගිකව එක් වූ පළමු දිනේ මාගේ කන්‍යා පටලේ බිඳී රුධිර වහනයක් සිදු වූයේ නැත. එය මාගේ පළමු සංසර්ගයේ වූද එය ඔප්පු කිරීමට රුධිර වහනයක් සිදු නොවූ නිසා නිරන්තරයෙන් ස්වාමියා මා හා ගැටළු ඇතිකර ගනී. මෙය මාහට මානසික පීඩනයක් වන අතර එය එසේ වෙනුවේ මාගේ ස්වාමියා ගැහැණු ළමයෙකුට නා කන්‍යා පටලයක් තිබිය යුතුමයයි විශ්වාස කිරීමයි. මම ඇත්තටම මගේ අවධානය මේකෙන් ගිලිහිලා තිබුණේ මම මේ දක්වා කිසිම තැනක මේ සම්බන්ධයෙන් කතා කරලා තිබෙන්නේ මට ඒ තරම් මේක වැදගත් නැති නිසා. මේ වගේ ටොපික් එක මේ වගේ කාන්තාවක් මගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරලා තිබුණාම මට හිතුණා අනේ තාම මෙහෙමයි ඉන්නව නේද කසිනී. මට ඇතිවෙච්ච පළවෙනි හැඟීම තමයි දෙයියනේ මගේ දරුවන්ට කන්‍යා පටලේ පිහිටලා තියෙනවද දන්නේ නැහැ. මම කොහොමද මේක පරීක්ෂා කරලා මේ ළමයි විවාහ කරලා දෙන්නේ කියන ප්‍රශ්නේ මට ආවා. ඔබට දුවෙක් ඉන්නවනම් ඔබ දන්නවද, ඔබ තාත්තෙක් නම් ඔබ අම්මෙක් නම් ඔබ දන්නවද ඔබේ දුවට මේ වෙනකොට කන්‍යා පටලේ කියන එක ස්වභාවිකව පිහිටලා තියෙනවද කියලා? ඔබ දන්නේ නැහැ නේ. ඒක පරීක්ෂා කරන්න ක්‍රමයකුත් නැහැ.
ඒ මත මොකක්ද කන්‍යා පටලය කෙනෙක් කියලා ඔගලොගින් හොත් ඒක දන්නෙත් නෑ. අපි කොහෙදෝ තියෙනවලු පටලයක්, සමහරු ඉතන් ඉන්නවා මේක පෙනේරයක් වගේ කියලා, සමහරු ඉතන් ඉන්නවා මේක මොකක් හරි දන්නේ, කවුරුත් දන්නේ මේක හරි සියුම් පටලයක් කියලා හිතාගෙන ඉන්නවලු ඉන්නවා. ඉතින් එහෙම කවුරුත් දන්නේ නෑ. එතකොට දැන් මම මේ ඒ එවපු මෙසේජ් එක, වට්ස්ඇප් එකට එවපු මෙසේජ් එක මම අදාළ අනන්‍යතාවය අයින් කළා. මම මගේ ෆේස්බුක් පිටුවට දැම ඔබේ අදහස් මට දෙන්න කියලා. කසිනි ඉතා විශාල අදහස් ප්‍රමාණයක් එතනට ඇවිල්ලා තිබ්බා. මම හිතුවා මේක කතා කරන්න ඕනේ කියලා. එතකොට අපේ රටේ පිරිමින්ගේ යටිහිතේ බරපතල මතයක් තියෙනවා, කාන්තාවකගේ ප්‍රථම ලිංගික එක්වීමේදී කන්‍යා පටලේ බිඳී රුධිරේ වහනය විය යුතුයි කියලා. පිරිමින්ගේ වගේම අම්මාවරුන්ගෙත් තාත්තාවරුන්ගෙත් පැහැදිලිවම මෙතනදී විවාහ කර දීලා මේ බටහිර විදිහට අපි මේ ඩාන්ස් කරලා ලස්සනට මේ ෆන්ක්ෂන් එක අරගෙන ගිහිල්ලා හොඳ හොටෙල් එකක නතර වෙලා, හනිමුන් කියන්නේ කන්සෙප්ට් එක පිටරටින් ආපු කන්සෙප්ට් එකක්, ඒ අපි ගිහිල්ලා ඒ ඔක්කොම ඒ අදාළ බටහිර පන්නේට සිද්ධ කරලා මෙන්න යන උදේ පාන්දර මේ කවුරු හරි මේක චෙක් කරන්න. මොකද්ද මේ චෙක් කරන්න යන්නේ? පුතා හරියට ඉන්ටර්කෝස් එක කරාද කියන එක චෙක් කරන්න කවුරුත් යන්නේ. ලේලියගේ රුධිර වහනයක් සිද්ධ වුණාද කියන එක බලන්න යනවා. එතකොට යන්නේ කවුද? යන්නේ කාන්තාවක්. එතකොට සමාජයේ කවුද කාන්තාවට ඒ වැරද්ද කරලා තියෙන්නේ? එතකොට කාන්තාවට ඒ රුධිරයේ සලකුණ පෙන්වන්න බැරි වුණාම පුතාට කියන්නේ ඔය අපිරිසුදු ගැහණියෙක් කියලා. කියන්නේ කවුද? කාන්තාවක්. ගොඩක් වෙලාවට මේ පිරිමි පාර්ශවය එක පෙන්වන්න කතා කරන්න යන්නේ බොහෝ දුරට. එතකොට කාන්තාවක් තමයි ගිහින් කියන්නේ පුතේ මේ ගැළපෙන්නේ නැහැ, මේ අපිරිසුදු ගැහණියෙක් ඔයා ගෙනල්ලා තියෙන්නේ. සමහර වෙලාවට හෝම් කමින් එක කැන්සල් වෙන වෙලාවල් දකින්න පුළුවන් මේ ප්‍රශ්නේ නිසා. හැබැයි ඇත්තටම කතා කරලා බැලුවොත් හේතු ගණනාවක් තියන්න පුළුවන්. එකක් ඔබ කියන විදිහට කලින් සංසර්ගයක යෙදුණා විය හැකි. දෙක කන්‍යා පටලේ පිහිටලා නොතිබුණා විය හැකි. තුන ලිංගික සංසර්ගයට පිරිමියා ෆේල් වුණා විය හැකි. එයාට ඉන්ටර්කෝස් එක කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. නැත්තම් සංසර්ගයත් සාර්ථකව සිද්ධ වුණා, රුධිර වහනයක් සිදු නොවුණා වෙන්න පුළුවන්. ඉතින් අපි අවසාන තීරණයකට එනවා. විවාහය බිඳ වැටෙන තැනටම මේ කන්‍යා පටලය බිඳී රුධිරේ වහනේ උන්නේ කියලා. ඇත්තටම කසුනි මට බය හිතුණා සහ ලැජ්ජ හිතුණා. තාමත් මෙහෙමද කියලා. ඒ කියන්නේ තාමත් මෙහෙමද කියන්නේ හේතුව මම මේක ගැන එච්චර හිතුවේ නැහැ. මේ මෙච්චර මිනිස්සු තාම හිතනවද කියලා. ඉතින් දැන් කන්‍යා පටලේ රුධිර වහනේ බලාපොරොත්තු වෙන කාගෙන් හරි, කාන්තා පිරිමි දෙපාර්ශවෙම දැන් පිරිමිත් බලාපොරොත්තු වෙන අර කිව්වා වගේ පුතාගෙන් පුතාට අම්මා කියන අපිරිසුදු ගෑණියෙක් මේ ඔයාට මෙයා ගැළපෙන්නේ ජීවිත කාලේ පුරාම වාග් ප්‍රහාර එල්ල කරනවා. අර පිරිමියාව පිරිමියෙක් නොවන තැනට පත් කරනවා. කවුද? ගෙදර නැන්දාම වෙන්න පුළුවන්, නෑන කෙනෙක් වෙන්න පුළුවන්, කාන්තාවක්. ඔයා ගෙනාවේ මේ කලින් අපිරිසුදු වෙච්ච කෙනෙක්, ඉඳුල් වෙච්ච කෙනෙක්. එතකොට කියන්න ගන්නවා අපේ පුතා, අපේ අයියා, අපේ මල්ලි ඔයාට සමාව දීලා ගෙනාවේ කියලා. එතකොට බලන්න කසුනි මේ වචන සමාව දෙනවා අපිරිසිදුයි, ඉඳුල් වෙලා. අපිත් බලන්න මේ මංගල දැන්වීමක් අරන් බලන්න කසුනි. ඒ මංගල දැන්වීම හරි පුදුමයිනේ. දැන් කාන්තාවන්ට රැකියාවල් තියෙනවා, හම්බ කරගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ගොඩාක් කාන්තාවෝ මංගල දැන්වීම වල තියෙනවා උගත් මෙච්චරක් උස මෙච්චරක් සුළු වරදකින් වෙන්නුණු, සුළු වරදකට ලක්වුණු. වරද කරලා තියෙන්නේ කාටද කසුනි? කාන්තාවෝ වැරදි කරලා තියෙන්නේ කාටද? එතකොට පිරිමි හොයනවා සමාව දිය හැකි, වරදට සමාව. එයා ගාව වරදට සමාව තියෙනවා කියලා. එතකොට වරද කසුනි? ඇයි අපි මේ මෙහෙම යන්නේ? එතකොට ගැහණු කරපු වැරද්ද මොකද්ද? ගැහණු කරපු වැරද්ද ලිංගික සංසර්ගයේද? ගැහණු ලිංගික සංසර්ගයේ යෙදුනේ ගස්ගල් එක්කද? එතකොට ගැහණු කියනවද පිරිමින්ට මේ ඔයාට සමාව දෙනවා, ඔයා කලින් සෙක්ස් කරලා දිනවනම් මම ඔයාට සමාව දෙනවා කියලා? පිරිමි කියන්නෙත් නෑ කසුනි, ගැහණු කියන්නෙත් නෑ. කියන්නත් එපා. මොකද මේක දැන් මට මගේ FB එකේ කමෙන්ට්ස් තියෙනවා ගොඩාක්. ඒකට මට ප්‍රොෆෙෂනල් අය කමෙන්ට්ස් කරලා තිබ්බා, ඩොක්ටර්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා, ටීචර්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා, සාමාන්‍ය පවුල්වල කාන්තාවෝ, ගෑනු ළමයි, යුනිවර්සිටි ලේඩිස්ලා කමෙන්ට් කරලා තිබ්බා. ඒගොල්ලෝ කියලා තිබ්බා මේකේ මම කමෙන්ට්ස් කීපයක් හොඳට ස්ටඩි කරා. ඒකේ තියෙනවා එක කමෙන්ට් එකක්, රුධිරේ වහනය වීමට අවශ්‍ය නම් ඉතාසුළු සර්ජරි එකක් කරගන්න පුළුවන් කියලා. කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ. හොඳ වැඩේ පිරිමින්ට.
ගැහැනුන්ටත් හොඳ වැඩේ කියලා මම කියනවා. මොකද මේ කිසිම ප්‍රයෝජනයක් නැති අවයවයක් බලන නිසා හොඳට සෙක්ස් කරලා හොඳට එන්ජෝයි කරලා ලිවින් ටුගෙද අවුරුදු දෙක තුන ඉඳලා හයිමන් එක හදාගෙන අලුත් මැරේජ් එකට යනවා. පිරිමියා හරියට සතුටු වෙනවා, මට මගේ බිරිඳට මට මේ හපන්කම කරන්න පුළුවන් වුණා කියලා. අපරාධ ඉතින් මුදල් ප්‍රමාණයක් අර අලුත් අමාරුවෙන් හම්බ කරගත්ත මුදල් ප්‍රමාණයක් වැය වෙලා යනවා. ඕගොල්ලොන්ගේ අපේ තියෙන ඒ කාලයට නොගැලපෙන මත නිසා අපි දන්නෙම නැතුව රැවටීමට ලක් වෙනවා. ඉතින් අපි එහෙම රැවටීමට ලක් වෙන්න ඕනේ. ඒක නිසා මං අහනවා ප්‍රශ්නයක්, කාට හරි කියන්න පුළුවන්ද කන්‍යා පටලෙන් තියෙන ප්‍රයෝජන ටිකක්? පහක් විතර, ගොඩක් ඕනේ. කසුනි දන්නවද? ඇත්තටම නෑ. ඇත්තටම හැබැයි කසුනි පණ බයයිනේ මේ බයිසිකලේ පදින්න හරි මේ අනතුරක් වෙයි කියලා. අනතුරක් වෙයි කියලා කසුනි චූටි දුවෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් දරුවව නාවන්න බයයි. හේතුව එයාගේ යෝනි මාර්ගයේ දෙපැත්තට ඈත් කරලා පුළුන් කෑල්ලකින් පිහදාන්න බයයි. චූටි දුවෙක් කිරි කැටියක් ඉපදිච්ච අම්මා කෙනෙක්. පුතාලව නාවද්දි ඒ ප්‍රශ්නේ. දෝනිලා ඉපදිච්ච අම්මලා මගෙන් කතා කරලා අහනවා, මිස් මට හරි බයයි දුවව නාවන්න, පුතෙක් වගේ නෙමෙයිනේ මිස් කියලා. එතකොට මං අහනවා, ඇයි අම්මා පුතෙක් වගේ නෙමෙයි කියන්නේ මොකද්ද? නෑ මිස්, එයාගේ යෝනි මාර්ගයේ ප්‍රදේශය පිරිසිදු කරන්න මට බයයි. මම පිරිසිදු කරනකොට එයාගේ කන්‍යා පටලයට හානි වුණොත්. අනේ දෙවියනේ, දරුවෙක් ඉපදුණු දවසේ ඉඳලා කාන්තාවක් වෙච්ච අම්මත් කාන්තාවක් වෙච්ච ඒ චූටි දුවත් මොන තරම් පීඩනයකින් ඉන්නවද? මේ කොහේවත් කිසිම ප්‍රයෝජනයක් නැති මේ පටලයක් විනාශ වෙයි කියන බයෙන් ඒගොල්ලෝ ක්‍රීඩාක වලින් ඈත් වෙනවා, ඒගොල්ලෝ බයිසිකල් පදිනකින් ඈත් වෙනවා. එතකොට අපි හිතන්නකෝ, අපි යම් කිසි වෙලාවක අපයෝජනයකට ලක් වෙලා ඉන්නවනම් මේ ළමයට එතනින් එහාට ජීවිතයක් නේ. ආදරය කළ රැවටීමට ලක් වුණා නම් ජීවිතයක් නේ. ආදරය තුළ කැමැත්තෙන් කෙනෙක්ට අයිතියක් නැත්ත ලිංගික එක්වීමකට, ඒක කොච්චර ප්‍රාථමික අයිතිවාසිකමක්ද? කෙනෙක් වැඩිහිටි වුණාට පස්සේ එයාට විවාහ වීමේ වයස පහු කරාට පස්සේ හෝ තමන්ට නීත්‍යානුකූලව ලිංගිකව එකතු වීමට අවසර ලැබෙන වයස පහු කරාම එයාට අයිතියක් නැද්ද ලිංගිකව එකතු වෙන්න? එතකොට එයා මේ ලිංගික එකතු වීම තුළ ඒකම වරදක්ද නැවත විවාහකට නොයන්න? එතකොට ඒ වරද ඒ විදිහටම පිරිමියෙක් එක්කනේ කරන්නේ. එතකොට ඒ පිරිමියාට ඒ බලපෑම තියෙනවද? එතකොට ඔබ අර මොකද නොඉඳුල් මලක්, මොකද නොතැලුණු මලක් හොයනව නම් ඔබ ඒ වගේ මොනවාද, ඒ වගේ හොඳ කිසිම සම්බන්ධතාවයක නොයදුණු කෙනෙක් බවට ඔබට සාතික වෙන්න පුළුවන්ද? ඒ නිසා ඉස්සල්ලාම හිතන්න ඕනේ, මට දුවෙක් ඉන්නවන තාත්තලා අම්මලා ඔක්කොමලා හිතන්න ඕනේ, මගේ දුවට ඔය කියන මොකද්ද පටලය තියෙනවද කියලා. මම දන්නේ නැහැ, මම නම් දන්නේ නැහැ. ඇත්තට මම දන්නේ නැහැ නේ, මම මේකේ විද්‍යාව දන්න මට වැඩකුත් නැහැ. මම දුක් වෙනවා, මම කම්පා වෙනවා, මම කොහෙන් හරි සල්ලි හොයලා ඒක හදලා දෙනවා මගේ ළමයාගේ ඇස් දෙකට, කන් දෙකට, කටට, දතකට මොන හරි වෙලා තිබ්බොත් කතා දෙකක් නැහැ, තියෙන දෙයක් විකුණලා හරි මම ඒක හදලා දෙනවා. හැබැයි හයිමන් එක හදන්න මම බැඳිලත් නැහැ. ඒක හොයන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් පුතේ වහාම එතනින් එහාට ඔයාට ඒ පිරිමියාගෙන් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඇහැට නොපෙනෙන තමන් වෙච්ච දේ දන්නේ නැති අවයවයක් සම්බන්ධයෙන් වද වෙන පිරිමියෙක්ගෙන් තමන් හදිසියෙන් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා දතක් කැඩිලා මූණ තුවාල වෙලා අතප්පයක් කැඩුනොත් අර කොහෙදෝ යන පටලයකට කම්පා වෙච්ච පිරිමියා මේ ළමයට ආරක්ෂාව දෙයිද, ආදරේ කරයිද? ඒ එතනදිම මට මතක් වුණා ඔබතුමීට මේක කියන්න ඕනි කියලා. මම මේක කියන්නමයි බලාපොරොත්තු වෙන් හිටි. ලයිෆ් ලයින් වැඩසටහන නරඹන අම්මා කෙනෙක් මට කතා කරලා කියනවා, උපදෙසක් බලාපොරොත්තුෙන් කතා කරලා කියනවා, මිස් දැන් නම් මගේ දුවගේ ජීවිතේම විනාශ වෙලා, එයාගේ වටිනාකම මෙයා නැති කරගෙන. මං හිතුවා ඇයි, මොකද්ද වෙලා තියෙන්නේ අම්මා කියලා. මිස් එයා වැරදි සම්බන්ධයකට ගිහිල්ලා එයා මේ කන්‍යා පටලය බිඳගෙන කියලා කිව්වා. මේ විදිහට නෙමෙයි, වෙන විදියකට තමයි ඒක කිව්වේ. ඉතින් මං ඇහුවා, දැන් ඒ කියන්නේ ජීවිතේ විනාශ වෙලාද? මොකක්ද මට ඔබතුමියම කියන්න, මේ කාන්තාවකගේ, තරුණියකගේ වටිනාකම රැඳිලා තියෙන්නේ පෙන්වන්න පුළුවන් කන්‍යා පටලයේද? කිසිසේත්ම නැහැ. කන්‍යා පටලය කියන්නේ සහ සෙක්ස් කරනවා කියන්නේ
තව එක කොටසක් විතරයි කසුනි. මම කියන්නේ මේ සංස්කෘතිය බින් ඔතන මතයක් තියෙනවා. දැන් කියනවා දැන් ඔය කතාව කතා කරද්දී ඔය අම්මා කෙනෙක්නේ කතා කරේ. එතකොට ඔන්න දැන් මම වයසත් ඇහුව සමා වෙන්න අවුරුදු 68ක අම්මා කෙනෙක්. 68ක අම්මා කෙනෙක්. පරිණත අම්මා කෙනෙක්. දැන් ඒ 68ක අම්මා කෙනෙක්නේ දැන් ඔන්න අවුරුදු 12 13 දුවල ඉන්න අම්මලා ඉන්නවනේ. එතකොට දැන් මම මේක මේ ඔය ප්‍රශ්නේ මගේ Facebook එකට දාලා මම ඇහුවා මට අවංකව කමෙන්ට් එකක් දෙන්න. එතකොට ඔය ඔය ඔකට කමෙන්ට්ස් ගොඩක් ආවා. එතකොට මේ මං මගේ වෝඩ් එකේදී මම කතා කරගෙන ඉන්නකොට මට මගේ යාළුවෙක් කිව්වා ඔයා මාර පෝස්ට් එකක් නේ අර දාලා තියෙන්නේ බලන්නකෝ මේ කියලා. ඔයාගේ බබාලා නැද්ද ඔයාගේ Facebook එකේ ඔයාගේ බබාලා බලන්නේ නැද්ද ඔයාගේ හස්බන්ඩ් බලන්නේ නැද්ද ඔයාගේ Facebook එක කියන මගෙන් ඇහුවා. එතකොට මං කිව්වා ඇයි මම මොකක් හරි වැරදි දෙයක් දාලා තියෙනවද? මං කිව්වා හයිමන් එක කියන්නේ වැරදි දෙයක් නෙමෙයි නේ ඒක ප්‍රශ්නයක් නේ. එතකොට මං ඇහුවා මිස් මොකද හිතන්නේ මේ දරුවෙක්ට හයිමන් එකක් තියෙන කන්‍යා පටලිය කියන එක තියෙන එකද කියලා. ඔව් ඉතින් ඒක ඒක නිසා සමාජයේ ගොඩාක් අපි කන්ට්‍රෝල් වෙනවනේ. දැන් අපි එතනටත් යන්න ඕනේ. අපි කන්ට්‍රෝල් වෙනවනේ. මං කියව මොන වගේද අපි කන්ට්‍රෝල් වෙන්නේ? අපි ආරක්ෂා වෙනවනේ. හරි මං කිව්වා ආරක්ෂා වෙලා වෙලා අපි හොඳට ආදරෙන් හදලා පරිස්සම් කරලා කරලා හදලා දුවව බඳිනවා. දැන් මිස් දන්නවද දුවට කන්‍යා පටලිය තියෙනවද කියලා? එච්චර පරිස්සමට ඇහි මූණේ තියාගෙන හදපු දරුවා ඔබට 100%ක් විශ්වාසයි මේක මෙහෙම වුණේ නෑ කියලා, දරුවටත් විශ්වාසයි මෙහෙම දෙයක් වුණේ නෑ කියලා. හැබැයි එයාට රුධිරේ වහනේ නොවීම නිසා එයා පිරිසිදුයි කියලා ඕගොල්ලෝ කියන කතාව ඔප්පු කරගන්න බෑ. එතකොට දරුවව ගෙනල්ලා දානවා ගෙදර. මේ ඔයාගේ දුව ඔයා හරියට හදලා නෑ. ඔයා දැන් ඔයාගේ දුවව තියාගන්න. මෙයා කලින් මෙහෙම මේ සෙක්ස් කරපු එක්කෙනෙක් වචනෙම ඕකනේ කියන්නේ. ඔයාගේ දුව කලින් ඉන්ටර්කෝස් කරපු එක්කෙනෙක්. ඒ නිසා මට එපා කියලා. හැබැයි ඔයත් දන්නවා දුවත් දන්නවා එහෙමුණේ නෑ කියලා. ඔයාට සමාජයට මුණ දෙන්න බෑ. ඔයාගේ මතේ තියෙන්නේ මේක තියෙන්න ඕනි කියලා. එතකොට දරුවා දන්නවා විවාහයෙන් පස්සේ මේක දෙදරුවා කියලා. මේ ළමයට ආයෙ මුණ දෙන්න බෑ. එහෙම දරුවෝ සියදිවි නසාගෙන ඉන්නවා. එතකොට මානසික රෝහල්වල ඉන්නවා. ඩිප්‍රෙෂන් වෙලා ඉන්නවා. කෑ ගහගෙන දන්වැල් දාගෙන කොණ්ඩේ කඩාගෙන මූණවල් හූරගෙන දරුවෝ ඉන්නවා පිස්සු ඇදිලා. එතකොට මේ ඒ ඔක්කොම දියෙද්දි අම්මා තාත්තලා වහබීලා තියෙනවා. ළමේ ඔයා මගේ මූණේ දැලි ගෑවා කියලා අම්මා තාත්තා වහබීලා තියෙනවා. එතකොට මේ මොකන්ද මේ බලන කෑල්ල? එතකොට අර වගේ අම්මලාගේ මතය තමයි අයියෝ ජීවිතේම ඉවරයි කියන එක. එතකොට ගෑනු ළමයිනුත් හිතන් ඉන්නවා ජීවිතේම ඉවරයි කියලා. කසුනි මේ පිරිසිදුභාවය කියලා ගෑනු ළමයිගේ කට්ටිය කතා කරනෝනේ මොකද්ද කසුනි පිරිසිදුභාවය කියලා ඔයා හිතන්නේ කියලා මට හිතෙනවා අහන්න. දැන් ඔයා ගෑනු ළමෙක්නේ. එතකොට මේ අනේ මේ අපි මේ එයා මේ මම අපිරිසිදු කෙනෙක් නෙවෙයි කියලා මම නම් අපිරිසිදුයි කියලා දකින්නේ දත් මදින් නැති නාන් නැති ඇඳුම් මාරු කරන්නේ නැති රෝම ටික කපන්නේ නැති ගඳ ගගහ ඉන්න අය අපිරිසිදුයි. ඇත්තටම කන්‍යා පටල පහක් විතර එයාගේ තිබ්බත් අපිරිසිදු ගෑනු කෙනෙක් එක පිරිමි ජීවත් වෙන්නේ. කන්‍යා පටලය මේ රුධිරේ වහනේ වෙලා හැමදාම සෙක්ස් කරනකොට කන්‍යා පටලේ බිඳනවා වගේ රුධිරේ වහනේ වුණත් අපිරිසිදුයි නම් ඉන්නේ. අපිරිසිදුකම මගේ වටිනාකම නැති වුණා. වටිනාකම කියන්නේ මොකක්ද? රැකියාවක් කරන එක. එතකොට ඉගෙන ගන්න එක. එතකොට අපි රැකියාවල් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඩිග්‍රි කරන එක ඩිප්ලෝමා කරන එක විතරක් නෙමෙයි. කෙනෙක් ඉන්න පුළුවන් ලස්සනට ඇඳුමක් මහ ගන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් පාපිස්සක් මහලා සල්ලි හොයන. අච්චාරුවක් හදලා සල්ලි හොයන. ඒකත් රැකියාවක්. තව කෙනෙක් හැමෝටම හැමදේම බෑනේ. පර්ෆෙක්ට් මිනිස්සු මේ ලෝකේ නැහැ. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් හොද්දට ලුණු ටික හරියට දාගන්න. ගෙදර අම්මා හොද්දට ලුණු ටික දාගන්න එකත් හොඳ ඉගෙනුමක්. එයා දන්නවා ගෙදර අයගේ රස අඳුනනවා, ගෙදර අයගේ හැඩේ අඳුනනවා, ගෙදර අයගේ ප්‍රමාණය අඳුනනවා. එතකොට එයා දන්නවා ලොකු පුතා කන්නේ මේවා, පොඩි දුව කන්නේ මේවා. මෙහෙම හැදුවොත් නම් අරයා කන්නේ නැහැ. මහත්තයාට ආස මෙහෙම. ඒකත් අධ්‍යාපනයේ හිනිපෙත්තටම ගිහිපු තැනක් තමයි. අන්‍යයන් අවබෝධ කර ගැනීම. අපේ රටේ හරි ළඟ ආදර කතා තිබුණා කසුනි. ගෙදරක තාත්තා කෙනෙක් වැඩි වෙලාවක් වැසිකිළියේ ඉන්නව නම් අම්මා දන්නවා මෙයාට කෙසෙල් මෝ එකක් හරි හදලා දෙන්න ඕනේ අර මගේ මහත්තයාට මලබද්දේ හැදිලා කියලා. එතකොට තාත්තා ගෙදර වැඩිපුර දත් මදින වෙලාවට මේ උගුරෙන් සද්ද දානවා නම් අම්මා දන්නවා මෙයාට උණු වතුර එකක් දෙන්න ඕනේ කියලා. ඒ වගේ මේ අම්මට තිබුණ සෙන්ස් එකක් ගෙදර ආයට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම අම්මත් වැඩිපුර නිදාගෙන ඉන්නව නම් තාත්තා දන්නවා මෙයාට ඔළුව රිදෙනවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එහෙම අවබෝධයක් තිබ්බා. එතකොට මේ දැන් ඒ කිසිම අවබෝධයක් සෙන්ස් එකක් කොමන් සෙන්ස් එකක් නේ. අනිත් කෙනාගෙන හිතන විදිහ හරි අඩුයි. මොකක්වත්ම නැහැ. හරිම කෘතිමව අපි ගොඩ නැගිලා
අපි ඔක්කොම වෙනස් වෙලා හැබැයි අර කොහේදෝ ඉඳලා අරගෙන ආපු මේ කුණු මල්ලක් ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යනවා 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 කියලා කියනවා. හැබැයි පිරිසුදුකම කියන වචනේ තේරුම දන්නෙත් නෑ. වටිනාකම කියන වචනේ තේරුම දන්නෙත් නෑ. එතකොට මේ කසුනි මේ විවාහ වෙලා ලස්සන මේකප් දාලා සාරි ඇඳලා ෆොටෝස් ගහලා හරි සුන්දරව ගිහින් අර මල පෙරේතෙක් වගේ ලේ හොයනවා ගිහිල්ලා. මංගල දවසේ ඇයි අපි මේ රුධිරේ බලාගෙන සෙක්ස් කරන්නේ? මේකද මේ අපි විවාහ වෙලා මගේ බිරිඳගෙන් මම බලාපොරොත්තු වෙන්නේ? හැබැයි කසුනි ඔහොම ඉන්න පිරිස විතරක් නෙමෙයි, හරි ආදරණීය හස්බන්ඩ්ලා ඉන්නවා. එයා ඔළුව අතගාල නලල ඉඹල කියලා යන්නේ මැනික මං ඔයාගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන්නේ. අද මේ වෙලාවේ මේ මොහොතේ ඉඳලා තමයි අපේ ජීවිතේ පටන් ගන්න. අපි දෙන්න එකතු වෙලා ජීවිතේ හදාගමු. එහෙම ජීවිත ලස්සනට යනවා කසුනි. මගේ සමහර දන්නා ඉන්නවා, ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවට බිරිඳට, හැබැයි කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ සම්පුරුෂයා එයාගේ අම්මට කියන්නේ ආ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ආරක්ෂා කරන පියවරු වගේ ආදරෙන් රැක බලා ගන්න උතුම් පිරිමින්ට මගේ උත්තමාචාරය. එහෙම පිරිමිගාව ගැහණු හරි ආදරණීයයි, ගැහණු හරි සුරක්ෂිතයි. ගැහණු එහෙම පිරිමියෙක් ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට හැම අම්ම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව තමන්ගේ දුවට ආදරණීය ස්වාමි පුරුෂයෙක් හම්බෙන එක. හැම කාන්තාවකගේම ප්‍රාර්ථනාව තමන්ගේ ස්වාමි පුරුෂයා ආදරණීය කෙනෙක් වෙන එක. ඒ අනිත් පැත්තත් එහෙමම තමයි නේද? ඒක තමයි. පිරිමියා ආදරණීය වෙනකොට පිරිමියා අපි හිතනවනේ කසුනි පිරිමි කියන්නේ මහා රෞද්‍ර දෘඪ මිනිස්සු කියලා. හැබැයි මේ කසුනි මම ක්ලයන්ට්ස් ලගිනුත් ඉගෙන ගන්න වෙලාවල් තියෙනවා. අපි මනෝවිද්‍යාව ඉගෙන ගද්දී අපි තියරි ඉගෙන ගන්නවා, ප්‍රකාශ ඉගෙන ගන්නවා. ඒ තියරි ප්‍රකාශ අරය මෙහෙම කිව්වා, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා. ඔය ඔක්කොම කතාවලට වඩා අපිව හම්බෙන්න පොඩි පොඩි මිනිස්සු කියන කතා හරි ලස්සනයි කසුනි. ඒව ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. කන්‍යා පටලේ බලන පිරිමි වගේම ගැහැණු කොහොමද පිරිමින්ට සලකන්න ඕනේ කියන එකත් අපි නිතර කතා කරනවනේ. එක දැවන්ත ව්‍යාපාරික පුරුෂයෙක්, හරි හැඩි දැඩි පිරිමියෙක්, කවුන්සලින් වලට එනවා මාව හම්බෙන්න. ඉතින් අපි කතා කරනවා. එතකොට එතුමා මට කියනවා, ඔබතුමිය දන්නවද පිරිමියෙක් ගැහැණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. බොහොම සුහද සාකච්ඡාවක් අපි දෙන්නගේම ප්‍රශ්න, කියන්නේ මේ කවුන්සල කෙනෙක් හැටියට මමත්, ක්ලයන්ට් හැටියට එතුමත්, අපි කතා කරනකොට එයා කියනවා මට, පිරිමි කියන්නේ පොඩි ළමයි වගේ. පිරිමි ලෝකෙත් එක්කම සටන් කරනවා. පිරිමි ලෝකෙත් එක්කම සටන් කරලා හැන්දෑවට ගෙදර එන්නේ තමන්ගේ බිරිඳ ගාව පොඩි දරුවෙක් වගේ හුරතල් වෙන්න. පිරිමි හරි ආසයි තමන්ගේ වයිෆ් ළඟ හුරතල් වෙන්න. පිරිමි හරි ආසයි තමන්ගේ බිරිඳ ගාව සැනසෙන්න. එතකොට මුළු ලෝකෙම දිනලා මුළු ලෝකෙත් එක්කම සටන් කරලා ගෙදර එන බිරිඳ ගාව ආදරේ සෙනෙහස රැකවරණය ඒ දේවල් තියනවා නම් පිරිමි එතනින් ගන්නවා ආදර්ශයක්, ඒ ගෙදර හැදෙන පුතා ගන්නවා ආදර්ශයක්. ගැහැණියෙකුගේ පිරිසුදුකම කියන්නේ හදවතේ පිරිසුදුකම, ගැහැණියෙක්ගේ වටිනාකම කියන්නේ ඇය ගාව කූල් වෙච්ච ඕර එකක් තියෙන එක කියන එක, ගැහැණියකගේ සුන්දරත්වය කියලා කියන්නේ සනසන්න පුළුවන් හදවතක් තියෙන එක කියලා ඒ ගෙදර පුතා අවබෝධ කරගන්නවා, ඒ ගෙදර දුව අවබෝධ කරගන්නවා, ඒ ගෙදර ලස්සන පණිවිඩයක් සමාජයට දෙනවා. එතනින් එහාට ඉපදෙන හැදෙන වැඩෙන සමාජගත වෙන පුතාලා ගැහැණු ළමයිගේ ඔය කොහේවත් යන රුධිරේ ටිකක් හොයලා මල පෙරේතෙක් වගේ රෑට මේ සෙක්ස් කරලා උදේට ලේ හොයන රාක්ෂයෙක් වගේ කාන්තාවකට වද දෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මේක නැති කරගන්න ආකල්පමය අඩිතාලම දාන්න ඕනේ කාන්තාව හැටියට අපිමයි. ඒ නිසා එහෙම සහ කාන්තාව හැටියට ඒ සංයමයේ තියාගන්නත් ඕනේ අපිමයි. අපිටත් වගකීමක් තියෙනවා ඒ රකින්න, ඒ විශ්වාසය රැකගන්න. ඇත්තටම කාන්තාවක් හැටියට තියෙනවා හැඟීම් එක ගනුදෙනු කිරීමේදී ලොකු වගකීමක් තියෙනවා. දැන් අපි කන්‍යා පටලේ රීකන්ඩිෂන් කරගන්නවා කියන එක නෙමෙයි. හැබැයි HIV AIDS වගේ මොන හරි ලෙඩක් හැදුනොත් ඒක රීකන්ඩිෂන් කරන්න බෑ. එතකොට අපි සෙක්ස් පාර්ට්නර් කෙනෙක්, අපිට ලිංගිකව එකතු වීමට පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට අපි ගොඩාක් දේවල් හිතන්න ඕනේ. අපි විශ්වාසවන්ත කෙනෙක් එක මේ සම්බන්ධතාවය පවත්වන්න ඕනේ. එතකොට අපිට ගොඩක් කාරණා තියෙනවා. මේ කතාව හරි ඇත්තරම කසුනි අර කිකිලිදාවේ බිත්තරේදාවේ වගේ කතන්දරයක්. ඒ කියන්නේ කන්‍යා පටලය සම්බන්ධයෙන් කතා කිරීම සමාජමය වශයෙන් වගකීමක් ගත යුතු කාරණයක් නෙමෙයි. ඒ ඇත්තටම පුස්සක්. ඒකෙන් මම ඇත්තටම අහන්නේ ඒකෙන් තියෙන ප්‍රයෝජන පහක් කියන්න පුළුවන් නම් අනේ ගැන කතා කරන්න.
ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබ දන්නේ නැහැ නේ මොකද්ද ප්‍රයෝජනේ. ඔව් ඇත්තටම මේ කන්‍යා පටලේ පිහිටන් නැති වෙන්න පුළුවන් කසුනි. උපතින් පිහිටන් නැති වෙන්න. මන්ද අපි දන්නේ නැහැ ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ නේ කසුනි. يعني S2ක අඩුවක් තිරුණොත් අපිට හොයන්න පුළුවන්. ඉතින් අර කොහෙන් ගිහින් හොයන්නද ඉතින් මේක නේද? ඒක නිසා එහෙම අසරණ කරන්න එපා. තමන්ගේ දුව, තමන්ගේ සහෝදරි එහෙම අසරණ කරන්න එපා. එහෙම අසරණ කරන එක පිරිමිකමක් නෙවෙයි ඇත්තටම. ගැහැණිය ඒ විශ්වාසය රැක ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එතකොට කසුනි මේ දැන් අපි ක්‍රීඩා කරනවනේ, විවිධ ක්‍රීඩා කරනවා, ජිම්නාස්ටික් කරනවා, එතකොට බයිසිකල් පදිනවා, ඔය වගේ කාරණාවලදී තියනවා නම් තුනී කන්‍යා පටල බිඳිලා යන්න පුළුවන්. තව කතාවක් කියන්නද? ලේබර් රූම් එකේදී බබාලා හම්බෙනකොට මගේ අතින් බිඳිච්ච කන්‍යා පටල තියෙනවා වැජයිනල් එක්සමිනේෂන් එකේදී. වැජයිනල් එක්සමිනේෂන් එකේදී ඒ වෙලාවේ බිඳුණු කන්‍යා පටල තියෙනවා. ඔන්න අපේ ප්‍රොෆෙෂන් එකේ ඉන්න ඒව දන්නවා, ડોක්ටර්ස්ලා ඒව දන්නවා. මේ හයිමන් එක මේ වෙලාවේ තමයි බිඳිලා ගියේ කියලා. කියන්නේ ඝනකම හයිමන් එකක්. එහෙම නැත්නම් හයිමන් එක ගොඩක් ඒ සිදුර ගොඩක් විශාලයි හයිමන් එක පිහිටින්නේ යෝනි මාර්ගයේ කෙලවරට වෙන්න. එතකොට දරුවා ලැබෙන්න යෝනි මාර්ග විවරයේ විශාල වෙනකොට හයිමන් එක අපේ අතින් බිඳිලා ගියපු කාන්තාව අම්මලා ඉන්නවා. අපි කියනවා ඉතින් එතකොට එකක් එක රිපෙයා කරගන්න පුළුවන්. එකක් බබා හම්බ වෙනකොටත් ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ක්‍රීඩා කරනකොටත් කැඩලා යන්න පුළුවන්. ඉතින් අර වැඩක් නැති කෑල්ලක් ගැන හොයාගෙන ඒකට නම් කියන්න එපා. ගැහනුවයි මේ කතාව හොඳට මතක තියාගන්න. ඒක පිරිසුදුකම නෙමෙයි. ඒක වටිනාකමත් නෙමෙයි. ගැහණියෙක්ගේ පිරිසුදු කියන්නේ හොඳට දත් ටික මැදලා ඔළුව පීරලා ගඳ නැතුව ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න. හරිද? හදවත පිරිසුදු කරගන්න ආදරණීය කෙනෙක් වෙන්න. වටිනාකම කියන්නේ ඔබ ඔබේ වටිනාකම් කන්‍යා පටලේ එහෙන. ඉතින් අපේ ළමයිගේ නැත්තම් කන්‍යා පටලේ අපේ ළමයි වටින්නේ නැද්ද අපිට? කන්‍යා පටලේ නෙමෙයි කසුනි. ගුද මාර්ගයේ යෝනි මාර්ගයේ පිහිටන්නේ නැති දරුවෝත් ඉන්නවා කසුනි. එතකොට අතපය නැති, ඇස් නැති, කන් නැති දරුවෝ මේ ලෝකෙට බිහි වෙනවා කසුනි. අපි මේ කොහේවත් ඇහැට නොපෙනෙන පටලයක් අල්ලගෙන ඒක තමයි වටිනාකම කියලා වරදට සමාව කියලා ඒකට කියන්න එපා කසුනි. කවදාවත් කිසිම ගැහණියෙක් සමාව ඉල්ලන්න ඕනේ නැහැ පිරිමියෙක්ගෙන්. පිරිමියෙක් කවදාවත් කියන්න ඕනේ නැහැ මං ඔයාට සමාව දෙනවා කියලා. ඇයි පිරිමියෙක් එක්කනේ කාන්තාවක් මේ ලිංගික සංසර්ගයේ එකතු වෙන්නේ. එතකොට වරදට සමාව, පිරිසුදුකම, වටිනාකම ඔය වගේ වචන අපි සමාජයෙන් අයින් කරමු කසුනි. කාන්තාව ගොඩක් වෙලාවට කාන්තාව ආරක්ෂා කරන වෙනුවට කාන්තාවන්ට පහර දෙනවා. මම දකින විශේෂ ස්ථාන තියෙනවා මේ කාන්තාව නිසා තමයි කාන්තාව පීඩණයට පත් වෙන්නේ. රැකියා ස්ථානයකදී වුණත් පිරිමි සුරක්ෂිත කරනවා. පිරිමි කාන්තාව ආරක්ෂා කරනවා. ගර්භණී කාන්තාවක් වේවා, එයාට වැඩ කරන්න මහන්සි ඇති කියලා පිරිමි කියනකොට කාන්තාව කියනවා අපි අපේ කාලේ නම් ඔහොම නෙමෙයි, අපි ඔහොම නෙමෙයි කරේ, අපි මෙහෙමයි කරේ කියලා. ඒක නිසා එයා විතර අම්මෙක්කුනේ. ඒ වගේම කසිනි පිරිමියෙක් තීරණය කරොත් එහෙම යම් වෙලාවක ස්වාමියා මිය ගියපු කාන්තාවක් විවාහ කරගන්න, දරුවෙක් එක්ක තනිවුණු කාන්තාවකට දයාබර සැමියෙක් වෙන්න, ඒ දරුවට ආදරණීය පියෙක් වෙන්න පිරිමියෙක් තීරණය කරොත් ඒ පිරිමියාගේ පිරිමිකමට කොයිතරම් පහර එල්ල කරනවද කාන්තාවෝ? එතකොට ඒ ගෙදරට ගේන කාන්තාවට පුළුවන් තරම් ඇනුම්පද කියන්නේ කවුද? පුළුවන් තරම් ඒ කාන්තාව මානසිකව වටන්නේ කවුද? ඒක නිසා මේක චක්‍රයක් වගේ ගමන් කරන්න පුළුවන් දෙයක්. මේ මානුෂීය හැඟීම් එක ගනුදෙනු කරද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි මිනිස්සු අපේ මේ ජීවිත කාලේ හැමදාම පවතින්නේ නැහැ. අපි අවුරුදු 18 19 වෙනස්, 20 25 වෙනස්, 30 40 වෙනස්. අපිට මේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන්න පුළුවන් හරි ටික කාලයයි. ඒ නිසා ආදරණීය හදවතක් වෙන්න මේ කොහේවත් තියෙන මොනවත් අපි දැක්කලවත් දන්නේවත් නැති අවයවයක් වෙනුවෙන් ඔට්ටු වෙන්න එපා. ආදරෙන් ජීවත් වෙන්න. වටිනාකම් කියලා කියන්නේ ඔබ ඔබට දෙන වටිනාකම්, ඔබ ඔබේ ආදරණීයන්ට දෙන වටිනාකම්. හදවතින් වැළඳගන්න, හිස අතගාල සනසවන්න, නළලට හාද්දක් දෙන්න. ආදරෙන් ඔබේ වටිනාකම ඔබේ ආදරණීය සැමියාට බිරිඳට ලබා දෙන්න. එතනින් එහාට ඔබට ලැබෙන වටිනාකම ගෞරවය ඔබ වචනයෙන් නිතර කියන්න ඕනේ. මම ඔබට සමාව දුන්න, මම ඔයාව බාරගත්තා. ඔය වචන කියන තැන වටිනාකමක් නෑ කසිනි. නමුත් ඔබ ආදරෙන් ඇයට සලකනකොට, ඔබ ආදරෙන් ඔහුට සලකනකොට පෙරලා ඔබට ලැබෙන ආදරය අතිවිශාලයි, අතිශය ගෞරවණීයයි. ගෞරවණීය ආදරයක් තුළ ගෞරවණීය පෞල් ජීවිතයක් ඇති වෙනවා. ගෞරවණීය පෞල් ජීවිත තුළ ගෞරවණීය දරුවෝ ඇති වෙනවා. එහෙම යනකොට අපිට මේ මාතෘකා ගැන ආයෙ කතා කරන්න වෙන්නේ නැහැ. මොකද මේවා ඒ තරම් පුහු මාතෘකා. බොහෝම ස්තුතියි. වටිනාකම්, වටිනාකම කියන්නේ මොකක්ද කියලා අපි හරි හැටි අඳුනගමු. කාලය යනවා, කාලය වෙනස් වෙනවා, ඒ දේවල් එක්ක අපි අලුත් වෙනවා. ඔබ ලයිෆ් ලයින් වැඩසටහනේ
අලුත් වෙන්න, වෙනස් වෙන්න. සුබ දවසක්. Lifeline.